වෛද්‍යවරුන්ට අපි බදු ගෙවන්න බෑ කියලා නෑ. බදු ගෙවීම පුරවැසියන්ගේ ජාතික වගකීමක්. ඒ වගකීම ඉටු කරන්න වෛද්‍යවරුන්ට අපි බැඳිලා ඉන්නවා. නමුත් මේක සාධාරණයක් තියෙන්න ඕනේ. විශේෂයෙන් මේ රටේ පවතින තත්ත්වයත් එක්ක. ඒතර මෙහිදී මේ බදු අය කිරීමේ ආරම්භක ආදායම් සීමාව රුපියල් ලක්ෂය දක්වා විශාල වශයෙන් පහත හෙල්ල තියෙනවා. අපි දන්නවා මීට වසරකට පෙර රුපියල් 30,000කින් පමණ කරපු කටයුතු කරන් දැන් මේ රුපියල් ලක්ෂයකට වඩා වියදමක් යනවා මාසෙකට. වෛද්‍ය සේවාව කියන්නේ දීපපියාප්ප සේවාවක්. ඒතර මේ රටේ කොළඹ ජීවත් වෙන වෛද්‍යවරේ මන්නාරපේ යාපනයේ මඩකලපේ පවා තමයි සේවාව කරන. ඒතර ඔහු යන්න එන්න ඕනේ ප්‍රවාහනය. සමහරට ඒවැ නිල නිවාස නැහැ. ඔහු ගිහිල්ලා ඒවැ වෙනම ඒ බෝඩින් හවුස් එකක්. ඒතර ඒවට යන වියදම් විතරක් සමහරලාට මාසෙකට රුපියල් ලක්ෂයක් මවා යනවා. ඒතර මේ පළමු ලක්ෂය ගන්නේ නැහැ ආදායම් බදු ඒ ගන්නකොට. ඉන් අනතුරුව මාසික ආදායමේ වැඩි වෙන සෑම රුපියල් 41,000කටම වරක් 6% බැගින් තමයි මේ වැඩි වෙන්නේ. ඒතර පළවෙනි රුපියල් 41,000ට 6%යි ඊළඟ රුපියල් 41,000ට 12%යි මේ ආදි වශයෙන් 36% දක්වා මේ බදු ප්‍රතිශතයෙන් වැඩි වෙනවා. උපරිමයෙන්. ඒතර සරලව ගත්තොත් අපි විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ වගේම ජ්‍යෙෂ්ඨතම වෛද්‍යවරයෙක් අපේ පද්ධතියේ ඉන්න. ඔහු සාමාන්‍යයෙන් වාර්ෂිකව ගෙවන බදු ප්‍රමාණය ගත්තොත් ඔහු සාමාන්‍යයෙන් අවුරුද්දේ මාස 12ක ගන්න වැටුපෙන් මාස 2ක් 3ක 4 ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම නැවත බදු විදිහට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේක ඔබලා කියන අසාධාරණ. මේක අසාධාරණ. ඇයි නිදහස් වෛද්‍ය කොපමණතර මේ වෙලාවට යනවද ඔබලාට තියෙන ආරංචි වලට අනුව මාසෙ පළවෙනි මාස 8 ඇතුළත වෛද්‍යවරු 500 කට ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට නිල සංඛ්‍යාලේඛන තාම ලබා ගැනීමත් අපහසුයි. වේගයෙන් නිරන්තරයෙන් කොපමණ බුද්ධිගලනයක් වෙනවද? මේ වෙලට පහුගිය මාස 11 මේ අවුරුද්ද තුර වෛද්‍යවරු 1000කට ආසන්න ප්‍රමාණයක්වත් ගිහිල්ලා ඇති කියන සංඛ්‍යාව නිල නොලත් වශයෙන් තමයි අපිට තියෙන්නේ. රජයේ වෛද්‍ය සේවාවේ ඉන්න අය. රජයේ වෛද්‍ය සේවාවේ විතරක් ඉන්න අය මේ. ඒතකොට මේ හරහා මේ රටේ විශේෂයෙන් පර්යන්ත සෞඛ්‍ය පද්ධතිය ඉදිරියේදී විශාල කඩාවැටීමේ අවදානමකට ලක් වෙලා තියෙනවා. දැන් මේ තත්ත්වය තුර මොකද මේ ක්‍රියාමාර්ගය? Next step පැහැදිලිව මේ සම්බන්ධයෙන් අපි අපේ බොහොම තද තීරණ තද ක්‍රියාමාර්ග වලට යන්න සිද්ධ වෙනවා. ඒ වුණ රෝගීන් අපි අමාරු යටේද? රෝගීන් අමාරු වටන්න කිසිම සූදානමක් නැහැ. වරපතල ඖෂධ හිඟියක් තියෙද්දිත් මේ මොහොතේ අපි රෝගීන් අමාරුවට අමාරු වටලා නැහැ. අපි රෝගී ජීවිතේ වෙන හැම වෙලෙම පෙනී හිටනවා. හැබැයි එහෙමයි කියලා ඒ දේ දඩමීමා කරගෙන මේ රටේ වෛද්‍යවරුන් මේ රටේ වෘත්තිකින් තලාපෙලන්නේ බිත්තියට හේතු කරන්න අසාධාරණ ක්‍රියාමාර්ග වලට ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. මර්ධනය කරන්න ඉඩ දෙන්න බැහැ. ඔබලා ක්‍රියාමාර්ග වල එළඹෙනවා. මේ සිකුරාදා අපි විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඇඳුවලා තියෙනවා. අපි අප්‍රසාදය පළ කරන්න මීට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්. ඒ වගේම සියලුම වෘත්තිකින් එක දවන්ත පෙරමුණකට ගන්න මේ රටේ නීතිඥයින්, ගණකාධිකාරීවරුන්, ආකිටෙක්චර්ස්ලා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දන්ත ශල්‍ය වෛද්‍යවරුන් මේ රටේ විධායක ශ්‍රේණි නිලධාරීන් මේ සියලු දෙනා එක පෙරමුණට අරගෙන මේ තීරණේ නැවත ආපස්සට හරවලා මේ රටට අහිතකර තීරණේ නැවත ආපස්සට හරවලා රටට හිතකර තීරණයක් වෙනුවෙන් මේ ක්‍රියාවලිය නැවත ආපස්සට හැරවීම වෙනුවෙන් අපි ක්‍රියා කරන්න සූදානම්.